Leeds International School, Sinhala, Primary 4. International Book, Unit 3, Page Number 3. Vaganti liyamu. Aramunu, Mal, Satun, Palaturu saha kurullan, Nivaradi lesa varga kirima. Nivaradiva, වචන ගලපා වගන්ති සෑදීම නිවැරදිව වගන්ති පරිවර්තනය කිරීම අපි මුලින්ම ඉගෙන ගන්නවා අකුරු අකුරු වලට උදාහරණ කියන්න බලන්න මගේ පුතාලා දන්නවා ක ම ආ අයන්න ආ අයන්නද මොකද්ද මේ ඉදලා තියෙන පිල්ලම ඇලපිල්ල ටී තයන්න ඉස්පිල්ල ටී තයන්න පාපිල්ල පූ අපි පිල්ලම් සහිත පිල්ලම් රහිත අකුරු ඉගෙන ගන්නවා ඊට පස්සේ පුතේ අපි මේ පිල්ලම් සහිත පිල්ලම් රහිත අකුරු එකතු කරලා අපි හදනවා අකුරු දෙකේ අකුරු තුනේ අකුරු හතරේ අකුරු පහේ ඔය වගේ වචන හදනවා උදාහරණ මොනවද අම්මා පොත දොඩම් ඔය වගේ අපි වචන හදනවා මේ අකුරු එකතු කරලා නේද පුතේ ඊට පස්සේ අපි මේ ඉගෙනගත්ත වචන තියානේ ඒ වචන එකතු කරලා වචන දෙක වචන තුන හතර පහ ඔය වගේ වචන එකතු කරලා අපි හදනවා වගන්ති එහෙම නැත්නම් වාක්‍ය අපි හදනවා අපි බලමු උදාහරණයක් අම්මා බත් උයයි අපි දැන් මේ අම්මා කියන වචනේ ගත්තොත් පුතේ අකුරු මොනවද දැන් මේ වචනේ තියෙන අයන්න අල්මා යන්න මා යන්න මේ අයන්න හල්ම යන්න මා යන්න කියන අකුරු තුන එකතු වෙලා හැදුනා අම්මා කියන වචනය. අම්මා බත් උයයි කියන වචන තුන එකතු වෙලා හැදුනා අම්මා බත් උයයි කියන වගන්තිය. තේරුණා නේද පුතේ? තව වාක්‍යයක් බලමු අපි තව වගන්තියක්. මම පාසල් යමි. මම පාසල් යමි කියන වචන තුන එකතු වෙලා වගන්තියක් නිර්මාණය වුණා. තේරුණාද මගේ පුතාලට? පුතාලා ඉගෙනගත්ත දැනුමත් එක්ක. ඒ කියන්නේ පළවෙනි සහ දෙවෙනි පාඩම් වලේ පුතාලා ඉගෙනගත්ත දැනුමත් එක්ක තමයි මේ තුන්වෙනි පාඩමේ පළවෙනි ක්‍රියාකාරකම කරන්න වෙන්නේ. හරි පුත්. අපි බලමු මොකද්ද ක්‍රියාකාරකම කියලා. මේ නම් අයිති වන්නේ මොන වර්ගයටද? සුදුසු වචනය ඉදිරියෙන් ලියන්න. වචන කීපයක් අපිට දීලා තියෙනවා. මෙන්න මේ වචන හතරෙන් තෝරලා තමයි අපිට ලියන්න තියෙන්නේ. මලකි මලකි කියන එක පුතාලා දන්නවා. මල් කියන්නේ මොනවාටද කියලා දන්නවා. මල් වර්ග පුතාලා දන්නවා. සිව්පා සතෙකි. සිව්පා සතෙකි සිව්පා කියන්නේ කාටද පුතේ? පාද හතරක්. එහෙම නැත්නම් කකුල් හතරක් තියන අයද කියන සිව්පා සතුන් කියලා. කුරුල්ලෙකි. පුතාල කුරුල්ලොන්ව දන්නවා. පළතුරු වර්ගයකි. පළතුරුත් දන්නවා. හරි. අපි බලමු දැන් ක්‍රියාකාරකම. හරි. වචන කීපයක් තියෙනවා. මේ වචන ඉස්සරහින් අපිට මේ වචනේ මලක්ද පළතුරක්ද මොකක්ද කියලා අපිට ලියන්නයි තියෙන්නේ. හරි. උඩ වැඩියා. උඩ වැඩියා. අපි මේ වචන ටික බලමු. උඩවැඩියා රාජාලියා කොටියා අඹ කපුටා කෙසෙල් මුවා ගැටපිච්ච හරි අපි දැන් බලමු උඩවැඩියා කියන්නේ මොකක්ද උඩවැඩියා කියන්නේ මලක් රාජාලියා කුරුල්ලෙකි කොටියා සිව්පා සතෙකි අඹ පළතුරු වර්ගයකි කපුට කුරුල්ලෙකි කෙසෙල් කෙසෙල් පළතුරු වර්ගයකි මුවා මුවා කුරුල්ලෙක්ද සිව්පා සතෙක්ද
සිව්පා සතෙකි. බොහොම හොඳයි. ගැටපිච්ච පළතුරක්ද? නෑ පුතේ, ගැටපිච්ච කියන්නේ මලක්. හරිද? දැන් පුතාලට පුළුවන් නේද මල් වර්ග, කුරුල්ලන්ව, සිව්පා සතුන්ව, පළතුරු වර්ග වෙන වෙනම වෙන් කරලා හඳුනගන්න? බොහොම හොඳයි. දෙවෙනි ක්‍රියාකාරකම්ේ තියෙන්නේ පුතේ මේ කොටස් තුනේ ගැළපෙන වචන ඉරි වලින් ඥා කරන්න. හරි. රවුම් තුනක් තියෙනවා. පළවෙනි රවුමනේ තියෙන්නේ. පළවෙනි රවුමේ තියෙන වචන ටික අපි කියවමු බලන්න. හයියෙන් කියවමු. මැංගුස්, අරලිය, හාව, එළුවා, සිංහයා. හරි. මේ තියෙන දෙවෙනි රවුම. දෙවෙනි රවුම තියෙන වචන ටිකක් කියවමු බලන්න අපි. නපුරු, කුඩා, සුවඳ තිබෙන, කොලකන, රසවත්. තුන්වෙනි රවුම. මලකි, සතෙකි, සතෙකි, පළතුරු වර්ගයකි, සතෙකි. හරි පුතේ. දැන් අපිට තියෙන්නේ මේ වචන, මේ මොනවද මේ ඔක්කොම වචන. මේ වචන එකතු කරලා, ඒ කියන්නේ පළවෙනි රවුමෙන් එක වචනයකුත්, දෙවෙනි වචනෙන් තවත් වචනයකුත්, තුන්වෙනි රවුමෙන් තවත් වචනයකුත් අරගෙන, වචන තුනක් අරගෙන නිවැරදි විදිහට, ගැළපෙන විදිහට වාක්‍ය හදන්න. අපි මෙතනින් තෝරගන්නකොට වචන අපි තෝරගන්න ඕනේ නිවැරදි වචන, වාක්‍යට ගැළපෙන වචන තමයි අපි තෝරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට හිතෙන හිතෙන වචන දාලා වගන්ති හදන්න බෑ. තේරුණාද පුතේ? හරි. අපි බලමුකො පළවෙනි වගන්තිය දැන් අපි හදමු. ඊගමු මැංගුස්. හරි. මැංගුස් රසවත්. මලකි කියලා කියන්න පුළුවන් ද අපිට? නෑ, අපි දන්නවා මැංගුස් කියන්නේ නා පළතුරක්. මැංගුස් රසවත් පළතුරු වර්ගයකි. ඒ වගේ ගැළපෙන විදිහට අපි මේ වාක්‍ය යා කරන්නයි ඕනේ. අරලිය කියන්නේ මොකද්ද? මලක්. එහෙනම් අපි දන්නවා තුන්වෙනි රවුමේ අනිවාර්යයෙන්ම එන්න ඕනේ මලක් කියන එක. අරලිය මොනා තියෙන මලක්ද? නපුරු මලක්ද? නෑ. කුඩා? කුඩා කියන එකයි පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. අරලිය සුවඳ තිබෙන මලකි. බොහොම හොඳයි. අරලිය සුවඳ තිබෙන මලකි. හාව. හාව කිව්වම දැන් අපි දන්නවා තුන්වෙනි රවුමෙන් අපි වචනේ දන්නවා. සතෙකි කියන එක අපි දන්නවා. හාව නපුරුයිද? නෑ. හාව කුඩා? ඔව්. හාව කුඩා සතෙකි. එළුවා? එළුවා කොළ කන සතෙකි. සිංහයා නපුරු සතෙකි. තේරුණාද පුතේ? අපි දැන් මේ වචන අපිට හිතන හිතන විදියට අරගෙන එකතු කරලා වාක්‍ය හදන්න බෑ. මේ මැංගුස් කියන්නේ පළතුරක් නම් ඒකට ගැළපෙන එක තමයි අපි මේ රවුම් තුනේ තෝරගන්න ඕනි. තේරුණා නේද? හරි. තුන්වෙනි ක්‍රියාකාරකම. ඔබ එකට යා කළ වචන පේලි ඉරි මත ලියන්න. දැන් පුතාලා යා කරානේ වචන, මතකයිද ඒ වචන ටික? දැන් තියෙන්නේ ඒ යා කරපු වචන එකතු කරලා වගන්ති හදලා ඒ වගන්ති ටික මෙන්න මේ ඉරි උඩ ලියන්නයි තියෙන්නේ. හරි. පළවෙනි වචනේ මතකයිද? මැංගුස් රසවත් පළතුරු වර්ගයකි. හරි. මැංගුස් රසවත් පළතුරු වර්ගයකි. දෙවැනියට තිබ්බ මොකද්ද වාක්‍ය? අරලිය නේද? අරලිය සුවඳ තිබෙන මලකි. ඊට පස්සේ මොකද්ද තිබ්බේ? හාව. හාව. ඔව්, කියන්න බලන්න. හාව කුඩා සතෙකි. මතකයි නේද? හාව කුඩා සතෙකි. ඊට පස්සේ මොකද්ද තිබ්බේ? මතකද? එළුවා කොළ කන සතෙකි. එළුවා කොළ කන සතෙකි. අන්තිම වාක්‍ය. ඔව්, සිංහයා. සිංහයා නපුරු සතෙකි. අපි අර රවුම් තුනෙන් වචන එකතු කරලා
යාකරලා හදපු ඒ වගන්ති ටික තමයි මේ තුන්වෙනි ක්‍රියාකාරකන්නේ පුතාලට ලියන්න තියෙන්නේ. අල්ප පාරක් මේ වාක්‍ය ටික අපි හැමෝම හයියෙන් කියවමු. හයියෙන්. Mangoes රසවත් පළතුරු වර්ගයකි. අරලිය සුවඳ තිබෙන මලකි. හාවා කුඩා සතෙකි. එළුවා කොළ කන සතෙකි. සිංහයා නපුරු සතෙකි. බොහොම හොඳයි. හරි. හතරවැනි ක්‍රියාකාරකමේ තියෙන පුතේ මොකද්ද මේ? Translate the following sentences into Sinhala. අපිට දැන් ඉංග්‍රීසි වලින් වාක්‍ය කීපයක් දෙනවා. ඉංග්‍රීසි වලින් පුතාලට දෙනවා sentences. Sentences කියන්නේ මොනවද? වාක්‍ය, වගන්ති. ඒව ටික අපි අපේ සිංහල භාෂාවට පරිවර්තනය කරන්නයි යන්නේ මේ. තේරුණාද? හරි. අපි බලමු පළවෙනි ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක මොකක්ද කියලා. ෆස්ට් සෙන්ටෙන්ස් එක මොකක්ද කියලා බලමු. An orchid is a beautiful flower. Flower කියන්නේ මොකද්ද? මලක්. Orchid කියන්නේ මලක්. එහෙනම් orchid මල. Beautiful ලස්සන. හරි. එහෙනම් කොහොමද වාක්‍ය එන්නේ? Orchid ලස්සන මලකි. Orchid ලස්සන මලක් නේද? ඔව් මේ තියෙන්නේ පින්තූරේ. Orchid ලස්සන මලකි. හරි. දෙවනි පින්තු දෙවනි වගන්තිය බලමු අපි. A lion is a fearful animal. Fearful animal. Animal කියන්නේ සතෙක්. අපි දාන්න. Lion සිංහයා. Fearful බිය උපදවන. සිංහව දැක්කම අපිට බය හිතෙනවනේ නේද? ආ ඒක තමයි මේ කියන්නේ. සිංහයා බිය උපදවන සතෙකි. තේරුණාද? හරි. තුන්වෙනි වගන්තිය. A mango is a tasty fruit. Fruit කියන්නේ පළතුරක්. Fruit පළතුර. Mango අඹ. Tasty රසවත්. අඹ අඹ යනු රසවත් පළතුරකි. අඹ රසවත් පළතුරකි කිව්වත් පිළිතුර නිවැරදි. තේරුණාද? හරි. ඊට පස්සේ පුතේ හතරවෙනි සෙන්ටෙන්ස් එක. An elephant is a huge animal. Huge animal විශාල සතෙකි. Elephant අලියා. අලියා විශාල සතෙකි. Last sentence. A crow is an ugly bird. Crow kaputa. Hemnat nankaka. Bird kurulla. Ugly cat. Kaputa cat kurulleki. Hariputte. Api parivartane karapu me vakya ki tika api kiyawamuda vakya paha. Hari singhala vakya paha api kiyawamu. Palaweni vakya mokadda? Oki ලස්සන මලකි. සිංහයා බිය උපදවන සතෙකි. අඹ යනු රසවත් පළතුරකි. අලියා විශාල සතෙකි. කපුටා කැත කුරුල්ලෙකි. කොහොම හොඳයි. පුතාලට දීලා තියෙන අන්තිමටම කවි පන්තියක්. අපි කියවමුද පුතාලා මේ කවිය අහලා තියනවා නේද? හරි. අපි කියවමු බලන්න. අපි හැමෝම කියවමු. අපි හැමෝම කියමු. මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ. පැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. වැඩිය කඩන නරක ළමයි හැම නොවේයි අපි. මොනවද මේ කියන්නේ? මේ අයියායි නංගි දොඩම් කඩනවා. පැණි දොඩම් කඩනවා මේ ගහේ. එයාලට ගෙඩි දෙකක් ඇතිලු. ගොඩක් කඩලා ඒගොල්ලෝ නරක ළමයි වෙන්නේ නැහැයිලු. හරිද? අයිපාරක් කියමු බලන්න. මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ තැහිලා ඉදිලා බිමට නැමිලා බර වෙලා අතු නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති දැඩිය කඩන නරක ළම හෙම නොවෙයි අපි ඉස්සෙල්ල කවියෙන් අපි ඉගෙන ගත්තේ පළතුරක් ගැන දැන් මේ කියන්න යන්නේ කුරුල් කුකුලා කුකුලා කියන්නේ මොකද්ද කුරුල්ලෙක් හරි රන් රබුටන් ගස් දෙකයි වලි කුකුලන් පස් දෙනයි උන්ගේ කරේ බොත්තමයි බලන්න හරි ලස්සනයි මේක අපි රබන් පදයක් විදිහටත් පාවිච්චි කරනවා රබන් රබානෙන් අපි මේක ගහන රබන් පදයක් විදිහට ආයෙ පාරක් කියමු රන් රබුටන් ගස් දෙකයි වලි කුකුලන් පස් දෙනයි උන්ගේ කරේ බොත්තමයි බලන්න හරි ලස්සනයි හරි පුතාලා අහලා තියෙනව නේද පුතාලත් වචන ගලපලා නිවැරදි ලෙස වාක්‍ය වගන්ති ගලපන්න පුරුදු වෙන්න ස්තුතියි